ඉන්දියානු කොම්පැනියකට මේ වරාය දෙන්න යන්නේ. රජය කියනවා කිසිම කෙනෙකුට වරාය විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ කියලා. ඒ කියන ගමන් කියනවා අදානි කොම්පැනියට 41%ක් පවරනවා 51%ක් අපි තියාගන්නවා කියලා. එතකොට 41%ක් අදානි කොම්පැනියට දෙනවා කියන්නේ ඒක විකිණීමක් නොවේද? ආණ්ඩුව හිතනවාද අපි රවට්ටන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකාව අපේ රට දූපතක් කියන බව අපි කවුරුත් දන්නවා. දූපතක් වන රටකට ප්‍රධාන වශයෙන් සම්පත් දෙකක් තියෙනවා. එකක් තමයි අහස අනිත් එක මොහොද. මේ සම්පත් වලින් විශාල වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් දූපතකට. දැන් අපේ රටේ මේ මුහුදෙන් ප්‍රයෝජන ගැනීමට නම් වරාය තියෙන්න ඕන. කොළඹ වරාය තියෙනවා, දැන් හම්බන්තොට වරාය තියෙනවා. මේ වරාය දෙක සංවර්ධනය කරලා තියාගත්තොත් මේ අපේ රට ඉදිරියෙන් දවසකට නැව 300ක් පමණ ගමන් කරනවා. ඒ නැව වලට ළඟම වරාය වෙන්නේ අපේ රටේ වරාය. එනිසා අපේ රටේ වරාය ශක්තිමත් කරගත්තොත්, සංවර්ධනය කරගත්තොත් විශාල ආදායමක් ලබන්න පුළුවන්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අඩි 18 මීටර් 18ක් ගැඹුරට ලෝකයේ තියෙන විශාලම නැව් නවත්තන්න පුළුවන් මට්ටමට හදලා තියෙන්නේ, හදාගෙන යන්නේ. තවමත් ඒ කාර්යය අවසන් වෙලා නැහැ. නමුත් ඒ නැගෙනහිර පර්යන්තය අවසන් කිරීමේ කටයුතු වරාය අධිකාරියට කරන්න පුළුවන් කියන බව වරාය අධිකාරිය කියනවා. ඉංජිනේරවරු, වෘත්තීය සමිති නායකයෝ, වරාය සේවකයෝ, මේ හැම කෙනෙක්ම එකහඬින් කියන්නේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු අවසන් කිරීමට එයට හයියක් ශක්තියක් තියෙනවා කියලා. එහෙම තියෙද්දි තමයි ඉන්දියානු කොම්පැනියකට මේ වරාය දෙන්න යන්නේ. රජය කියනවා කිසිම කෙනෙකුට වරාය විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ කියලා. ඒ කියන ගමන් කියනවා අදානි කොම්පැනියට 41%ක් පවරනවා 51%ක් අපි තියාගන්නවා කියලා. එතකොට 41%ක් අදානි කොම්පැනියට දෙනවා කියන්නේ ඒක විකිණීමක් නොවේද? සාමාන්‍ය මිනිස්සු වුණත් කතා කරනවා විකුණන්නේ නැහැ කියලා. මේ විදිහට වෙනත් පැතිනකින් මෙහෙම කියන්නේ ඇයි? ආණ්ඩුව හිතනවාද අපි රවට්ටන්න පුළුවන් කියලා. එහෙම රවට්ටන්න බෑ. එනිසා විකුණන්නේ නැත්තම් 49%ක් දෙනවා කියන්නේ විකිණීමක් නම් එය නොකළ යුතුයි. දැන් මේ වෙනුවෙන් වරාය ආරක්ෂා කිරීමේ ජාතික සභාවක් පහුගිය 11 වෙනිදා පිහිටුවා ගත්තා. එතන ඉන්නවා විවිධ අය, ඉංජිනේරවරු ඉන්නවා, දේශපාලන පක්ෂ ඉන්නවා, වෘත්තීය සමිති භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. වරාය සුරකීමේ මේ ජාතික සභාව මම හිතන්නේ බොහොම ශක්තිමත්. රජය මේක දැනගන්න ඕන. රජයට මේ වගේ දෙයක් තේරුම් ගන්න බැරි නම් ඒ රජය බොහොම දුර්වලයි. මේ ජාතික සභාව ක්‍රියාත්මක වෙන්නේ වරාය රැක ගැනීම සඳහා. අපිට පුළුවන් අපේ වරාය හදාගන්න, ඒක කාටවත් දෙන්න එපා කියන තේමාව තමයි එතන තියෙන්නේ. ඒ හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව රජය අදානි කම්පැනියට හරි වෙනත් කාට හරි මේ වරාය ආයෝජකයෙක් හැටියට සලකලා දෙන්න ගියොත් එහෙම වෙන දේ මම කියන්නම්. ආණ්ඩු විරෝධී මහා රැල්ලක් ඇති වෙනවා. එනිසා අපි මේ කියන්නේ මේ අපිම වෙහෙස මහන්සි වෙලා පිහිටවා ගත්ත රජයට හේතවත්ව මේ වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහා රැල්ලකට ඉඩ තියන්න එපා කියලා.
ජනාධිපතිතුමාට අගමැතිතුමාට වරාය ඇමතිතුමාට හැමෝටම මතක් කර දෙන්නේ ඒකයි ඊළඟට මේ අදානි කම්පැනි කියන්නේ මහා භයානක කම්පැනියක් ඉන්දියාවේ තිබෙච්ච ජාතික වරායක් වන ජවහර්ලාල් නේරු වරාය නැති වෙන තන්ට කටයුතු කරලා ඒගොල්ලන්ගේ වරායවල් මතු කරගත්ත කම්පැනියක් කොළඹින්දලා කිලෝමීටර් 200ක් තරම් දුරින් ඒගොල්ලන්ගේ විශාල වරායක් දැන් හදලා තියෙනවා. එහෙම කම්පැනියක් මේ 149 ලබාගෙන අපේ කොළඹ වරායෙන් හිතනවද අපට හිතවත් වැඩ කරයි කියලා. කිසිසේත් මෙහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ රට වෙනුවෙන් හිතනවා මිසක්වා අපේ රට වෙනුවෙන් හිතන්නේ නැහැ. ඒ නිසා අදානි කම්පැනියේ අනාගත අපේක්ෂාව විය හැක්කේ මේ සේද මාවතෝස්සේ ගමන් කරන නැව්. ඒගොල්ලන්ගේ වරායට ගෙන්වා ගැනීම මිසක්වා අපේ වරායට ඒවා ගෙන්වා ගැනීම නොවේ. මේ විදියට කාරණා හිතන්න බැරි නම් ඒක ලොකුම මෝඩකමක්. විදේශ කම්පැනියකට අපේ රටේ යම්සි දෙයක් දෙනකොට ආයෝජකයන් හිට ගෙන්වාගෙන අපි දන්නවා අද සාමාන්‍ය මිනිස්සු පවා දන්නවා විශාල වශයෙන් ලැබෙනවා මුදල්. ඒවා ඔඩිට් වෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ ඇමති යටද එහෙම නැත්නම් නිලධාරීන්ටද කියලා එහෙම කියන්නත් බෑ. මේ කොමිෂන් ඒ කොමිෂන් විශාල වශයෙන් ලොකු ගණන් කෝටි ගණන් ලැබෙනවා. ඉතින් ඒව ගැන හිතලා මෙහෙම කටයුතු කරන්න යනවනම් ඒකත් දේශද්‍රෝහි වැඩක්. රටට ද්‍රෝහි වීමක්. එනිසා අපි ආණ්ඩුවට කියනවා අපිට පුළුවන් නම් වරාය අධිකාරියට පුළුවන් නම් නැගෙනහිර පර්යන්තය හදලා නිම කරන්න ඒකට ඉඩ දෙන්න කියලා. දැන් පහුගිය දා අවිවෘත වුණා ජනාධිපතිතුමා අතින් හොරණ ෆෙරෙන්ටිනෝ විශාල ටයර් ෆැක්ටරිය දකුණු ආසියාවේ තියෙන ලොකුම ටයර් ෆැක්ටරිය නන්දන ලොකු විතාන කියලා අපේ මිනිස්සෙක් තමයි ඒක හදලා තියෙන්නේ. ඒ වගේ විශාල දෙයක් අපේ අයට කරන්න පුළුවන් නම් නැගෙනහිර පර්යන්තය හදලා නිම කරන්නත් පුළුවන් අය ඉන්න හොඳටම ඉඩ තියෙනවා අපේ රටේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දේශපාලන පක්ෂ ભેද හොයන්නේ නැතුව රටේ ඉන්න විශාල ව්‍යාපාරිකයන් කැඳවලා එය ඈත් සමග සාකච්ඡා කරලා මරාය අධිකාරිය සමග සාකච්ඡා කරලා කොහෙවත් නැති විදේශීය සමාගමකට මේක දෙන්නේ නැතුව 149ක් හෝ ඊට අඩු වෙන් හෝ අපේ රටේ අය ලව්වම මේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු නිම කර ගැනීමට කල්පනා කරන්න කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරනවා මතක් කරනවා. එහෙම කළොත් අපි ගොඩ එහෙම නැතිවෙනොත් අදානිට දුන්නොත් කියන්න වෙන්නේ අපි මුහුද යට කියලා. ඒ අනතුරු ඇඟවීම බොහොමත්ම කරුණාවෙන් අපි සිහිපත් කරනවා.